ෝෂණය වංචාව අක්‍රමකතා සහ ආකාරක්ෂමතාවය ගැන රට ඇත්ත කියන ටෙලිවිෂන් ටිවක කිය දැන් අදලයන්නේ හාරසේ විසිවැනි ටෙලිවකය අප මේ ලියමෙන් ඉන්නේ බදුත් එක්ක මෙදේශපාලන නඩේට ලැබෙන දිව්‍ය ලෝකේ හා අපේ ජීවිත තව තවත් අපායක් බවට පත්වන ආකාරයනේද. මොකද දැනටමත් අපේ ජීවිත අපයක් බවට පත්වෙලා අවසන් පත්වෙලානෙමේ පත් කරලා අවසන්නේේද. මුලින්ම එකක් මතකතියා ගමු මේක මේ මහවුන්දලා කියන විදිහට ජනතාවාදී අයවයක්නම් නෙවෙයි හොඳේ. ඔහු මේක ඇත්තටම බදුවාදී අයවැෑයක් බදදුවාදී අයවැයක් හොඳේ. ඒවගේ මයි මේක ඇත්තටම... අIMFවාදී අයවැයක් අIMම්Fවාදී අයවැයක් මොකද මේ පාලකින්ට ඕනේ අIMම්F එක කියන කියන විදිහට වැලිමිරි කළ හරිකමක් නෑ වතුර ගන්ට හොඳේ යකඩ මිරිකළ හරිකමක් නෑ වතුර ගන්ට ඒ ගානට මතමයි මේ උන්දලා අපිවදැන් මේ මිරිකමින් මිරිකමින් ඉන්නේ මොකද මේ එහෙම කළේ නැත්තා මිටං අය ඔය අIMම්F නයවාරික වානනේ නේද ඔවු ලැබෙන් නෑ අIMF දෙවනි වාරික සඳහ තමයි මේ බදුවාදී අයවැය අපි මත පැට වෙනේද. ඕන් දැන් අපේ දෙවැනි නයවාරි කියේ වන ඇමරිකානු ඩොල මිලියන තුන්සිය තිස්හත ම්. මරිකාකනු ොල මියන තුන්සිිය තිස් සත දෙනවා කියල ඔවන් යේ නිවදනය කරලා තිය නොහොන්දේ දැන්ඉතින් රතිං යහෙම පත්තු කරන්ට ඇන්ටේ පාහොන්දේ මේ නය ලැබීම සාමකාමීව සමර ගන්ට හරිිය මේක නනායයක් හොඳේ නායක්කව තිල් නැව් කීපයක් විතරයි හරියට බැලුවත් ගන්ට පුළුවන්හොදේ දැනටමත් මේ ආ්ඩුව හොඳේ දැන්ටමත් මේ ආණ්ඩුවම අයම් එ එකක් කියන විදිහට නේද. දිගින් දිගටම බදු එකතු කරගෙන ආදායම වැඩිකර ගට ක්‍රියාරමින් ඉන්න හය දැන්. මේගොල්ලෝ අපේක්ෂා කරනවා ලබනවුරුත් දෙදේ රුපියල් බිලියන හොඳේ බිලියන නමසීයක විතර වැඩිපුර මුදලක් එකතු කර ගන්නට හරිද මොනවයින්ද බදුවලින් හොඳදේ එකටයි මේ සාපලත් බදුක්‍රමය දැන් ආරම්භ කරලා තියෙන්නේෙ හරිිය ලබන වසර සඳහා රජයේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන තුන්දස් අට සිය විස්සක්ලු හොඳෙද දැන් ඇත්තටම මේ වන විටත් රටේ බුලත් විට විකුණන පුද්ගලයාගේ ඉදලා රජයේ බදුගෙවනවා මේ වැට් එක ඔය සියයට පහළවේ ඉඳලා සියයට දහ අට දක්වා සියයට දහට දක්වා වැඩිකිරීම වගේම මෙතෙක් වැට් ගහපු නැති බා්ඩ වලටත් වැඩ් ගැහිල්ලත් එක්ක අඒ ලෝ උත්සලනම් බොරුපුතේ හරිය අපි එකක් කියන්ඩම්. එක පාරක් හෝ වැට්වදින්නේ නැති බහණ්ඩයක්. ඒක අනේ තේරණ සිංහලින් කියනන වැට්ට එක වදින්නේ නැති එකම එක බහන්ඩයක්වත් නැතිගානට වැට් ගහල ඉවරයි හොඳේ මිනි පෙට්ටේටත් වදිනවා හරිිය ඒක ඇන්නේ සෑම පුරවැසියකුටම ජනවාරි ඉඳලා වැට්ට එක ගෙවන්ටම වෙනවා. ඇත්තටම එහෙම සෑම පුරවැසියකුටම වැට්ට එක ගිවන්ට. මේ බදු ගෙවන්ට හැම පුරවැසියකුටම ආදායම් තියෙනවාද ආදායම් වැඩි වෙලාදනේද අපිඒ එක සංඛ්‍යයාලයකනත් එක්ක අරම්බලමුද අර ජනහා සංඛ්‍යාලයකනේද මොකත් දෙක කියනවා හතර දෙනකුගෙන් යුත් පවුලකට මාසයකට හැත්ත හතර දහ කඇතිලු හොඳේ මේ පහුගේ මාසේ ගනම් වෙන්ට ඇති. ඒක ඇනේ හැත්ත හතර දහ හතරෙන් බෙදුහම එක් අයෙකුට දහ අටදාස් පන්සියකින් රුපියල් දහටදා පන්සියකින් මාසයක් ජීවත්තෙන්ට පුළුවල්ු හොඳේ මේ ාන හරි ඔව මේ ගාන නංහරි මොකක් දහරි දහරදස් පන්සියකින් එක්කයිකුට ජීවත්තෙන්ට පුළුවන් හොදේ හැයි ලංකා වෙනම හරිය ඕ මේ බලන්ට මේ ඔය හඳේ එහෙම පුළුවන්ද කියලලා මේ ගානට ජීවත්තෙන්ට මංහිතන්නේ හන්දේ තමයි පුළුවන් හොඳේ දැම් බලමු රජයේ සේවකින් ඉන්නේ ලක්ෂ පහලවයි. ඒ අයට රුපියල් දහ දහක් ඔන්න ලබනවසර අප්‍රේල් විතර වෙනකොට හරිය වැඩි වෙන. අවරුදුකන්ට හොදේ එතකන් රජේ සේවකින්ටත් මේ බඩුවෙනුවට ආ? ටවෙන්න බදු. හොඳේ බදු. එතකොට විශ්්‍රවාාමකින්ට රුපියල් දෙදාස් පන්සියක් වැඩි කලා. විශ්්‍රාමිකින් ඉන්න කීදෙනද ලක්ෂ හයයි. ඉළකට ආණ්ඩුව දෙන ඔය අස්වැසුම නද ඒකත් කීදනකොට ලැබෙනනොද දන්න නෑ හැයි මලියන දෙහකට දෙනවාවේ කැන ලක්ෂ විස්සට හොඳේ දැම් මික එකුතු කරල බලමු රජයේ සේවකෝ ලක්ෂ පහලවයි. විශ්‍රවාාමකින් ලක්ෂ හයයි. වැසුම ලක්ෂ විස්සයි. එකතුව ලක්ෂ හතලිස් සෙකයි. මේ තමයි ආණ්ඩුව දෙන සහන නේ දැනැත්තං ආ්ඩුවත් එක්ක රජු ගණු දෙනු තියෙන අය. රටේ ජනගානය කොච්චරද දෙකෝටි විසි ලක්ෂයි. ආණ්ඩුවෙන් බදුු විතරක් ලැබෙන පඩි වැඩිවෙච්චි නැති ොදර මතකතියා ගන. ආණඩුවෙන් බද්දුු විතරක් වදින කිසිදු වැඩුපක් වැඩිවෙච්චි නැති. එක්කෝටි අසූලක්ෂයක්. කියදද එක් කෝටි අසු ලක්ෂයයක් දෙකෝටි විසි ලක්ෂය අර හතලිස්සක් ලක්ෂයා අඩු කරගන්නක. හරද. එතකොට එක් කෝටි අසු ලක්ෂයකට වැඩියෙන් කිසිම දෙයක් නැතිව ජීවත්වේනවා. හොඳදේ මේ පිරිසා අතර ඉන්නවා දීවර ජනතාව. මේ පිරිස අතර ඉන්නවා ස්වන්රැකයා ලාබන් මේ පිරිස අතර ඉන්නවා ගොවීන් හරිදම් අගවීන්කිව වහම් මතක්ුණේ උදැල්ලට තර වැට්ටගැවේ ඔවන් ආගේ ගොවීන් මේ පිරිස අතර ඇඟලුම් සේවකන්න ඉන්නවා. හොඳේ මේ පිරිසා අතර එදිනි ද. කුලි වැඩ කරලා ජීවත්තන මිනිස්සුන්න්නව හොඳේ රුපියල් දහක් අද වෙනකා ලැබෙන්නේ නැති වතුකම්කරුවන් ඉන්නවා. රැකයාවිරහිත තරණය තරුණීින් දහස්ගානක් ඉන්නවා රට පිරිලගේල්ලා. ඉදි කිරම් වගේම ඇගලුම් ශේතරවල බෝ අයට රැකයාහිමි වෙලා හැබැයිඉතින් ඔන්න මේ එක් කතාවක්වත් ඉතිං ඔට්ටු නෑපති හරිය ජනවාරින්දල බදු අනිවාර්ය. හොඳෙහි විශේෂෙන්ම වැඩ් බද්ධා නිවාරයයි ඇත්තමකි වොත් ජනවාරි සිට බහන්ඩ හා සේවා බදවලින් වැ බර වැඩිම පීඩනේ ඔබටයි මටයි ඕහ අපි පිට එන පීඩනයේ අර නියටන් හොයාගත්ත නෙද ඕ ඒ පීඩන න්‍යයාමයනුත් කුඩු පට්ටම් කරලා දාන තරමටම වැඩි ඒ තරම් පීඩනයක් හොඳේ රනිල් රාජ පක්ෂාණන්ුවේ අයවැය සහ බදු පීඩනයේ අප මත කියලා හොඳට මතකතියාගන්න එතකොට මහුන්දලට මැති ඇමතිලට මේ බදු පීඩනේ නැද්ද අනේ නෑ මොකද මේ රටේ මුළු ආදායමෙන් හොඳ හගන්න මේ ගනන් හිලව්ටික. මේ රටේ මුළලු ආදායමෙන් සියට පනස් දෙකක් බුක්තිවිඳින්නේ සියට විස්්සක් විතරවන මහා දනවත් උන්දලලා සෙට්ටික මහ දනවත් උන්දලා සට්ක සරලවෝ තේරුම් මරගම් න්න මෙහෙම ටෙල්ිවක අවසන් කරන්න ස්ෙල්ල ඔඕුන් අපි එන්න හෙමහිතමු. අපේ රටේ සමස්ත ජනගහනේ මුළලු රටේම ඉන්න සියදනයි කියල හිතන්ට රටම ඉන්න සියදෙනයි. හරිිය එතකොට මේ රටේ වත්කම් එහමත්ත්තන් දනයත් රුපියල් සයයි කල පල්න කරන්න. හොඳේ දැන් ඔය රුපියල් සීයක වත්කම්බලින් රුපියල් පනස් දෙකක්ම. හොඳේ රුපියල් පනස් දෙකක්ම අයිතිවෙන්නේ අර ජනගහනය සීයෙන් විසි දෙනෙකුට. ඔන්න බලන්ටකු එතකොට සිය දෙෙනෙක් ඉන්න තැන විසි දෙනෙකුට අයිති වෙනවා රුපියල් පනස් දෙකක්. ෙන් පනස් දෙක් කරද කොහමද වැඩේ එතකොට අර ජනගහනෙන් අසූ දෙනෙකුට ජනගහනෙන් අසූ දෙනෙකු අතරම බෙදිලයන්නේ අර රුපියල් සීයෙන් පනස් දෙක ගියාට පස්සේ රුපියල් හතලස් අටයි බලන්නකු මේ අසාධාරණය හරිද බලන්නක මේ අසාධාරණය රුපියල් සයෙන් රුපියල් පනස් දෙකක් විසි දෙනෙ කතර බෙදෙනකොට ෘුපියල් හතලස් අටක් බෙදෙන්නේ කීදෙන කතරද අසූ දෙනෙක් අතර මොනතරම් ආදාායම් විශෂමතාවෙද ආංගේ නිසා මැත්ති ඇමතිලා සහ උන්දලාගේ හිතවතුන්ගේ කොහොමත් සැප් කණේ ඒ අයිගේ සැප් කනේ මොකොද ඒගොල්ලූ අයිතිවෙන්නේ ආං අර විසි දෙනා අතරට හොඳේ ධනයෙන් සියයට පනස් දෙකක් ඒ උන්දලා අතතියෙන්නේ. එතකොට අපි අයිතිවෙන්නේ අපි අයිතිවෙන්නේ අර ඉතිරි අසූ දෙනාට හරිද අපි අයිතියෙන්නේ ඉතිරියා අ සූ දෙනාට අපිට බෙදිලයන්නේ රටේ. රුපියල් සීයෙන් මේ අසූ දෙනාතර බෙදෙන්න්න කියද රුපියල් හතලිස් අටයි. ඉතිං අහන්ටත් දෙයක් දනේද අපේ දුක තන එනෙමෙයි අපේ දුක කරට්ටි කඩාගෙන වැදෙන්ටම ව වැදිල කියලා අදටෙල් වැැකිය අවසන් කරනවා.